ගණන් කිරීමේ අධීර ගැනම පටන් ගත්තොත් මේක අධීර තුනකින් සිද්ධ කරන්න. දැන් ඡන්ද පෙට්ටි එන්න ඕනේ දැන් ඡන්ද මැදිස්ථාන වලින් ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු පොලිස් ආරක්ෂාව මත ඒක අපි ගණන් කිරීමේ මැදිස්ථාන වලට අරගෙන යනවා. ඒක මේ ඡන්ද පෙට්ටි සියල්ල ඒ ගණන් කිරීමේ මැදිස්ථානට ඒ සියල්ල ආවට පස්සේ අපි පරීක්ෂා කරන්න බලන මේ ඡන්ද පොළවල කලබල සිද්ධ වුණාද කියලා. ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිට වාර්තාවක් දෙනවා මේ ඡන්ද පොළවල කලබලයක් සිද්ධ වුණා නම් ඡන්ද ශූන්‍ය කිරීමට අදාළ කාරණය සිද්ධ වුණා නම් ඒක පරීක්ෂා කරලා බලන්න. එහෙම නැත්නම් ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා නිර්දේශයක් දෙනවා කිසිම සිද්ධියක් වාර්තා වෙලා නැහැ ඡන්ද ගණන් කරන්න කියලා. ඒකට මේ ආකාරයට කලබල වාර්තාව තමයි අපි ඉස්සලා විවෘත කරන්නේ. ඊට පස්සේ ඊළඟට ගණන් කිරීමේ නියෝග්‍ය ලබා ගන්නවා. ගණන් කිරීමේ නියෝග්‍ය තේරීම් බාර නිර්ධාරකින් ලබා ගත්තට පස්සේ මේ ගණන් කිරීමේ අධීර තුනක් යටතේ තමයි මේ ගණන් කිරීම සිද්ධ කරන්නේ. පළවෙනි අධීර වෙන්නේ එක් එක් ඡන්ද පෙට්ටියේ තියෙන ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම. එතකොට ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා තමන්ගේ ඡන්ද පොලේ නිකුත් කරපු ඡන්ද පත්‍රිකා ගිණුමක් වගේ වාර්තා කරනවා. ඒ ගිණුම හා සත්‍ය වශයෙන්ම ඡන්ද පෙට්ටියේ තිබි ඡන්ද සංඛ්‍යාව අපි ඒක ගණනය කරනවා. එතකොට මේ ආකාරයට ගණන් කිරීමේ ශාලාවකට අනුයුක්ත කරලා තියෙන ඒ සියලුම ඡන්ද පෙට්ටි ගණන් කරලා ඊට පස්සේ ඒ ගණන් කිරීමේ පළවෙනි අධීර අවසන් කරනවා. එතකොට ඇත්තටම මේ අධීරයේදී තමයි දැනගන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ මේ අධීර සියලුම ගණන් කිරීම ශාලා ඉවරනට පස්සේ සත්‍ය වශයෙන්ම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව. අපි ඉතින් ඡන්ද දවසේ උදේ ඉඳන් අහන මාධ්‍යෙන් අහන දේ තමයි 120යි 30යි 40යි 50යි කියලා. නමුත් මේක ඇත්තටම ඒක සංඛ්‍යාත්මකව නිවැරදි සංඛ්‍යාත්මක වෙන්නේ අපිට ওই සෑම ඡන්ද පෙට්ටියක්ම ගණන් කරලා පෙට්ටි වල තිබුණු ඡන්ද සංඛ්‍යාව ඒක ගන්න කරනට පස්සේ. ඉතින් ඇත්තටම ඒක අපිට ප්‍රතිඵලයක් විදිහට අපි මේ අවස්ථාවේදී නිකුත් කිරීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ එක් එක් අපේක්ෂකයා අරගත්තු ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම තමයි දෙවැනි අධීර. ඒතකොට මේ දෙවැනි අධීරයේදී අපි ඒක ගණන් කිරීමේ ඒක දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ. බලනවා අපේක්ෂකයෝ දැන් සියලු දෙනාම ඒගේ ගණන් කිරීමේ ඒ වාසියට දීලා තියෙන ඡන්ද සංඛ්‍යාව. මේ ආකාරයට දිස්ත්‍රික්කයේ තියෙන ගණන් කිරීමේ ශාලා සියල්ලේ එකතුව එන්න ඕනේ මැතිවරණ ප්‍රධාන කාර්යාලයට. මේ ආවහම මැතිවරණ කොට්ටාස 22 එකතුව බලනවා. මැතිවරණ කොට්ටාස 22 එකතුව බැලුවාම කිසියම් අපේක්ෂකයෙක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් පරම බහුතරයක් අරගෙන තියනවාද? ඒ කියන්නේ 50%කට වැඩියෙන් තියනවාද කියලා බලනවා. එතකොට 50%කට වැඩියෙන් කිසියම් අපේක්ෂකයෙක් අරගෙන තියනවා නම් ඒ අවස්ථාවේදී ඒ අපේක්ෂකයා ජනාධිපතිවරයා බවට ප්‍රකාශයට පත් කරනවා. යම් කිසි දෙකින් කිසිම අපේක්ෂකේ පරම බහුතරයක් අරගෙන නැත්නම් 50%ට අඩු වෙන සියලුම අපේක්ෂයන් අරගෙන තියෙන්නේ. ඒ අවස්ථාවේදී දිවයිනේම වැඩියෙන්ම ගත්ත අපේක්ෂකව දෙන්න තරඟේ ඉන්නේ නැද්දි සෙසු අපේක්ෂකයන් තරඟේ ඉවත් කරනවා. අපි වැඩිම දෙන්න තරඟේ ඉන්නවා අනිත් අය තරඟේ ඉවත් කරනවා. එතකොට තරඟෙන් ඉවත් කරන ලද අපේක්ෂකයන්ගේ බලන දැන් ඡන්දේ දීලා තියෙන්නේ ඒ අයට. ඒ අයගෙන් මනාප දීලා තියෙනවද තරඟේ ඉන්න අපේක්ෂකව දෙන්නගෙන් කාට හරි. එතකොට තේරිච්ච අපේක්ෂකව දෙදෙනාට ඔංගේ මනාපේ දීලා තියනවාද කියන කාරණේ. එක එක අපේක්ෂකයාගේ එක අපි දෙනවා පිළිවෙල කොහොමද බලන්න ඕනේ කියන එක. එතකොට ඒ එක එක අපේක්ෂකයා දීලා තියෙන මනාප, ඒ කියන්නේ දෙවනි හා තුන්වෙනි මනාප තරඟේ ඉන්නදී දීලා තියනවාද කියන එක බලන්න. මේ ආකාරයට එක් එක් ගණන් කිරීමේ ශාලාව ප්‍රතිඵල සියල්ල එකතු කරලා තේරීම් බාර නිලධාරී මැතිවරණ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරනවා. ඒ දිස්ත්‍රික්කයේ ඒ තනගේ ඉන්න අපේක්ෂකයන් දෙදෙනාගේ වාසියට දීලා තියෙන මනාප සංඛ්‍යාව. එතකොට මේ මනාප සංඛ්‍යාව අපි එකතු කරනවා. සමස් මුළු දිවයිනේ මැතිවරණ කොට්ටාස 22 මාවාම ඒක එකතු කරනවා අර කලින් අරගත්තු ප්‍රතිඵලෙට ඡන්ද සංඛ්‍යාවට. එතකොට ඒ ඡන්ද සංඛ්‍යාවට මේ මනාප එකතු කරුවාම ඒ දෙදෙනා අරගත්තු සමස්ත දිවයිනේ ප්‍රතිඵල එනවා. ඊට පස්සේ බලනවා මේකෙන් මොන අපේක්ෂකයාද 50%ට වැඩියෙන් අරගෙන තියෙන්නේ කියලා. ඒ 50%ට වැඩියෙන් ගත්ත අපේක්ෂකයා ජනාධිපතිවරයා විදියට ප්‍රකාශයට පත් කරනවා. මනාපෙනු 50% ඉක්මවලා නැත්තම් මේ අවස්ථාවේදී ආයේ වෙන ඒවා බලන්න යන්නේ නැහැ. දැන් බලන්නේ දැන් තරගයේ ඉන්න දෙන්නගෙන් ඒ එකතුවෙන් 50% විතරයි බලන්නේ. දැන් ගිහින් වල කලින් බැලපු වලංගු මනාප ඒ වෙලේ ගණන් කරන 50% තමයි බලන්නේ. ඔව් දැන් එතකොට මෙතන 50% තමයි බලන්නේ. ඒක වැඩිම ගත්ත අපේක්ෂකයා ජනාධිපතිවරයා තෝරා පත් කරනවා. යම් අවස්ථාවකදී දෙදෙනාම සමාන වුණොත් කුසපත් ඇදලා දිනුම ගන්න අපේක්ෂකයාට එක ඡන්දයක් එකතු කරලා ඔහු ජනාධිපතිවරයා බවට ප්‍රකාශයට පත් කරනවා. ඒ කියන්නේ වාසනාව මත. එහෙම තමයි. ඒ කියන්නේ කුසපත් ඇදීම පිළිබඳව තිවස්ථාය පැහැදිලිව සඳහන් වෙනවා. එහෙම තමයි සඳහන් කරලා තියෙන්නේ මේ 1981 අංක 15 දරන.